කියන්නේ ආණ්ඩුවට බරක් වෙච්ච මිනිහෙක් නෙවෙයි. මෙරටේ රස්සාවි වල පාට බහලා නෙවෙයි මේ ඉන්නේ. වැඩි වැඩි කරන්න කියලා නෙවෙයි පාට බහලා ඉන්නේ. ගොවි ජනතාව ආණ්ඩුවට බරක් නේ නැහැ. ස්වභාව ධර්මයේ වතුර ටික දුන්නා. ස්වභාව ධර්මයේ ඉඩම් ටික දුන්නා. ගොවි ජනතාව තමන්ගේ පාඩුවේ මෙරටේ ගොවි මස් අතලා අගා කරලා රටටම කන්න දුන්නා. අන්නේ කන්න දීපු අත අද හපා කාලා තියෙන වර්තමාන ආණ්ඩුව කිසි. ආණ්ඩුව සීත කාමරෝට වෙලා ඉඳගෙන ජනාධිපති වෙන්න පුළුවන් අගමැති වෙන්න පුළුවන් කුෂ්කර්ම ඇමති වෙන්න පුළුවන් හෝර ඇමති වෙන්න පුළුවන් රාජපක්ෂවරු සීත කාමරෝට විතරයි ඉඳගෙන කැරකෙන පුටුවල ඉඳගෙන මේ මහපොළවේ ජනතාව වෙනුවෙන් තීන්දුව ගන්නවා ඒ තීන්දුව කමන තීන්දුව ඒව මරිමෝඩ තීන්දුවට පත් කරලා තියෙනවා තුන් වේලක් පගා කරගෙන කාපු ජනතාව ආණ්ඩුවකට රටකට බරක් වෙන්නේ නැතුව හිටපු ජනතාව අද මහපාට ඇදලා දාලා තියෙනවා ගොවි ජනතාව මේ මහපාට කැමැත්තෙන් ආව නෙවෙයි එන්න අපි ආණ්ඩුවට බල කරනවා මේ ප්‍රශ්නේ වහා විසඳන්න ඕන කම තියෙනවා විශේෂයෙන්ම බණ්ඩාරවල ඇතුළු මේ අපතලේ වැලිමඩ ඌවපරණම් ප්‍රදේශ එළවලු කොමිතනේ නියැලෙන ගොවි ජනතාවක් ඉන්නේ ඒ වගේම හරිතාගාරවල නිෂ්පාදනය කරනවා ගොවිතැන් කරන ජනතාවක් ඉන්නේ කුඩා තේවතු කියන ජනතාවක් ඉන්නේ මල්වකාව කරන ජනතාවක් ඉන්නේ ඒ සියලු ජනතාව අද අසරණ වෙලා තියෙනවා බෙහෙත් ටික නැහැ පොර ටික නැහැ දැන් කාබනික පොර දුන්නා කියන දිලීර වලට වෛරස් කොට කොහෙන්ද බෙහෙත් තියෙන්නේ බෙහෙත් ටික හොයා ගන්න බෑ ආණ්ඩුව ගැසට් ගැවුවට ගැසට් වලට බලක් නැහැ ගැසට් ගහලා ආගමින පාලනය කරන්න බැරි වුණා ගැසට් ගහලා පරිපූර්ණ පාලනය කරන්න බැරි වුණා ගොල්ගඩිය වට වෙනලා ගොල්ගඩිය මිල තියෙන්නු කරා ඒවා පැත්තකට ගියා දැන් ආණ්ඩුව දැන් සුදුසුකම් වෙනවා ගැසට් ගහලා ජනතාව පාලනය කරන්න ජනතාව පාරට එන එක පාලනය කරන්න ජනතාව ආණ්ඩුවට එරෙහිව පාරට බයින උද්ඝෝෂණ පාලනය කරන්න අද ආණ්ඩුව ගැසට් ගස්මින් ඉන්නවා අපි කියන ගැසට් වලින් බඩගින්න නවත්තන්න බෑ මහත්තයෝ ගැසට් වලින් ගෙවල් වල දරු අඬන එක නවත්තන්න බෑ මහත්තයෝ ඉතින් ඒකට උත්තරයක් ඕනේ මේ තියෙන පොර බේත් ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන ජීවත් වීමේ ප්‍රශ්නයක් ඉතින් ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ මේකට වහා විසඳුම් ඕනේ අඩු ගානේ කොමිෂන් එකක් වත් කරන්න දැන් මේක සමාලෝචනය කරන්න මහා සාකාටක් මේකට මොකද වුනේ කියලා ඒක අපි කනවන්න අපි ගොවියොත් එක්ක එන්නම් අපි කට උත්තර දෙන්නම් ඒව මේ වැඩි කල් අදින්න එපා වැලයක් හිටවල අස්සන්න මෙලන්න යන්නේ මාසේ කාමාරයි දෙකයි දෙකමාරයි එතන කොමිෂන් කාගෙන විශේෂඥ කමිටු ගහගෙන වැඩි කල් යන්න එපා සතියක් දෙකක් යනකොට මෙන්න ගන්න ඕන තීන්දුව මොනවද ඉක්මනට ගොවියන්ට නිසි සුදුසු පොහොර කඩිනමින් ලෝකෙ කොතනින් හරි කමක් නැහැ අපේ ප්‍රමිති කාර්යාංශය අනුමත කරමු අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුමත කරමු පොහොරක් කියලා කුරුජන්තාවට කොමිෂන් කරගන්න ඉඩක් දෙන්න ඒකට සුදුසු බෙහෙත් ටික ගෙනත් දෙන්න ඒක කරගන්න බැරි නම් වහාම දැන් නිලධාරි මෙහෙවලා මේ ගොවිය කාම නෙවන්න ඉල්ලුම් පත්‍ර අරගෙන එන්න මදා භූමි මනින්න අස්සන්නට වෙච්ච පාඩුව ගොවියට වෙච්ච පාඩුව තරණය කරලා මාස්පතා ජීවත් වෙන ජීවනාධාරයක් දෙන්න මෙතන සිට ජීවනාධාරයක් දෙන්න අපිට කන්න දෙන්නේ නැත්නම් අපිට කන්න ඔයලගෙන් ඕනේ නැහැ හොර ටික දෙන්නේ නැත්නම් සල්ලි වලට දෙහෙන් ටික දෙන්නේ නැත්නම් ජීවත් වෙන ජීවනාධාරයක් ආණ්ඩුව දෙන්න බාලකට වැරදි තීන්දුවක් නිසා ඒක දෙන්න ඒකෙන් උදේ ප්‍රශ්නේ බේරන්න බෑ ඇයි අනේ ආහාරියක් වෙනවා රටේ සාගතයක් වෙනවා ඉතින් අපි ආණ්ඩුවට යෝජනා කරනවා කොමිෂන් එක දාලා අර විශේෂඥ කමිටුව දාලා ඉක්මනට ටෙන්ඩර් කැඳවලා දැන් ලෝකෙන් ආහාර ගේන්න සූදානම් වෙන්න එනෝලු ටික හාල් ටික ගේන්න දැන් සූදානම් වෙන්න අර වසවිසෙන් තොර ආහාර දැන් ගේන්න ඕනේ ප්‍රමිතියෙන් යුක්ත ආහාර ගේන්න ඕනේ අඩුල්ලට පාරිභෝගිකයන්ට දෙන්න ඕනේ ඔන්න කෙටි කාලෙම සැලසුම් අපි කිව්වා ආණ්ඩුවට පුළුවන් නම් දැන් එක එකක් කියනවා පැත්තක දාලා දැන් පුළුවන් නම් මේ වගේ විශේෂඥ කමිටුවක් දාලා රටේ ජනතාව කොච්චර අදහස්ව කියන අරගෙන ඉක්මනට ක්‍රියාත්මක වෙන්න ඕනේ එහෙම නොවෙනම නම් බඩගින්නේ මැරෙන්න පුළුවන් කමක් නැහැ දරුවන් කන්නත් පානනකම් බලන් ඉන්න පුළුවන් කමක් නැහැ ඒ මුළු ගොවි ජනතාවත් එක අනිවාර්යයෙන්ම ඉතින් කෙටි කාලයක් තුළ ඔයාලගේ මන්දිර වටලන්න අනිවාර්යයෙන්ම තියෙනවා කියන පරිවිඩය මේ මොහොතේ දෙනවා।